මොලය තියෙන්නේ නිර්මාණශීලී වෙන්න. මොලය සයෙන්න්නේ ඒ තත්ත්වයට අනුවර්තනය වෙලා ඒ තුළින් ජයගන්න. නමුත් අපේ රටේ හැම්ම දාම කරන්නේ වෛරසයක් කරගෙන නටනෝ. වෛරසයක් ගැන කතා කරනවා. වෛරසේ නිසා වැරට ඇන්ඩ බෑ කියනවා. වෛරසේ නිසා පාසලරින්ද බෑ කියනවා වෛරසේ නිසා විශ්වවිද්‍යාල අරන්ඩ බෑ කියනවා. අද අපේරටේ විශ්වවිද්‍යාලවට සමත්වෙච්ච දරුව ඉන්නවා අවුරුදු දෙකක් විශ්වවිද්‍යාලයක් තුළට ගිහිල්ල නැහැ ඔවුන්ට සමත්වෙන්න වෙන්නේ එක අවුරුද්දක් විශ්වවිද්‍යාලයට ගිහිල්ල. මේ දරුවන්ට යන කලකුමක්ත. අද අපේරටේ තරුණ පරපුරට ලංකාව කියන්නේ ඉතාමත්ම තිත්ත තැනක් බෝට පත්වෙලා තියෙනවා. අද අපේ තරුණ දරුවෝ, උත්සාහ ගන්නවා විදේශ රටවල්වලට යඩ නමුත් ඔවුව ගන්නෙත් නැහැ. මොකදකට හේතුව ඔවුන්ට සුදුසුකම් මදී ඒ රටවල්ල එක්ක තර්ග කරන්නට. ඒ නිසා මම රජයට කියනවා මොන ඕමික්‍රෝන්තියා, මයික්‍රෝන්තියා කෝවිද්‍යයා, මොන දෙයක් කාවත්. රට පවත්වගෙන යන්ඩ අත්‍යවශ්‍යයි. ොකදකට හේතුව මේ රටේ ආර්ථිකයේ නැංවේ නැත්තම් අපි යනි වාරයෙන්ම අපිට සිද්ධ වෙනවා ළඟදී අපப்பி්‍රිකානු කලාපට සිද්ධ වෙනදී. ඒ උගැන්ඩාවේ අපි දන්නවා ගුවන් තොටපොල අත්පත් කරගඩ ගියා චීනෙ නයගෙවල නැහැ කියලා. චීනය යගන්ඩාවේ ඒ දුවන්තොටපළ අත්පත් කර ගත්තනම් ඕුන්ගේ ආර්ථිකේ සම්පූර්ණයම කඩා වැටෙනවා. ඔවුන්ගේ ජීවන තත්ව සම්පූර්ණෙන්ම කඩම් වැටනවා රජය සම්පූර්ණ්‍යෙම ඉවත්වෙෙන්ද වෙනවා චීනෙට බාර දෙෙන්ඩ වෙනවා. මේක තමා ලංකාවටත් කවද හරි වෙන්න අපේඒ හොඳටම දන්නවා. එනිසා අපිට අලුත් යුගැන්ඩාවක් ශ්‍රී ලංකාව තුළ අවශ්‍යනෑ. එන්න කරුණා කරලා මම ජනාධපැත්තු මාටයි අගමැත්තු මාටයි කැබිෙනෙට් මණන්ඩලෙටයි කියනවා නැටුව ඇති වැඩ කරන්න දැන්. රට ඩ කරන්න බැයිනම් ගෙදරයන්න්න දම්. මො දෙකට හේතුව අපිට හොඳ රටක් අත්‍යවශ්‍ය වෙලා තියෙනවා මේ වෙලාවෙේ. ඒවගේම අපේ රටේ සුපුරුදුම දෙයක් තමා ප්‍රශ්න ගැන කතා කල්ලා අමත කල්ලදානවා. අපි ඇල රෝබෝල. අප අර අර මෙමරක ඩිලීට් කරන්න පුළුවන්. මොකදඒකට හේතුව අවෂ්‍යධනයාම කොමිචන් සභාව අර දත්තටික දිලීට් කරවාගේ මිනිස්සුන්ගේ මෝලේ තියන න්‍යම්්‍යාම් ප්‍රශ්න ගැටලුත් වරම් වර දිලීට් කල්ලදානවා.